කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රතාවක් මේ පහන් වැටි සියල්ල තනිවම දැල්වීමට උත්සාහ කළත් ඒ අසාර්ථක වන්නේ දිගුකල් නොපවතින වැඩපිළිවෙලක ආරම්භය මෙය නිසා විය හැකියි. සැබවින්ම මෙය දෛවයේ සරදමක්. 1995 වසරේදී කිට්ටු නැමැති කොටි නායකයාගේ නමින් ආරම්භ කළ LTTE ගුවන් ඒකකය අද වන විට ලෑල්ලක් මත ඇති නමකට පමණක් සීමා කිරීමට ශ්‍රී ලංකා යුද හා ගුවන් හමුදාවන් සමත් වෙලා 1995 මාර්තු මාස 19 වෙනිදා කොටි සංවිධානය සිය ගුවන් බලය ආරම්භ කළේ ග්ලයිඩර් වර්ගයේ ප්‍රාථමික ගුවන් යානයක් මුලතිව් වහසේ ගුවන් ගත කරමින්. එහෙත් මෙය සිදු කළේ පරීක්ෂණ මට්ටමේ. කොටි සංවිධානය සතුව ගුවන් ඒකකයක් ඇති බවට පළමුවරට ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියට පත් කළේ ඊට පසු දිනකයි. 1998 නොවැම්බර් 27 වනදා පළමු ගුවන් ගමනේදීම මුලතිව් වට්ටප්පලේ කෝවිල් උත්සවයේ වෙත මෙම යානය මගින් ගුවනින් මල්ලිසීමටත් කොටි සංවිධානය ක්‍රියා කළා. බුදුගුටරිප්පු තේවිපුරම් ප්‍රදේශයේ වළදමා තිබියදී මේජර් ජෙනරාල් ජගත් ඩයසනදෙන 57 සේනාංකයේ කර්නල් සෙනරත් බණ්ඩාර මෙහෙවන 572 බලසේනාවට අයත් 11 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ සෙබළුන් ඊයේ සොයාගත් මෙම කැසට් පාට මගින් කොටි ගුවන් ඒකකයේ ඉතිහාසය මෙලෙස හෙළිදරව් වුණා. LTTE ගුවන් ඒකකයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ 2001 සැප්තැම්බර් මාස 20 වනදා ඔඩ්ඩු සුඩාන් ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයකින් මිය ගිය වී ස්වර්ණලිංගම් හෙවත් ශංකර් නැමැත්තායි. ඔහුගේ ත්‍රස්තවාදී ඉතිහාසයට පෙර වෘත්තිය වූයේ කැනේඩියානු ගුවන් සේවයේ ගුවන් යාන තාක්ෂණ ඉංජිනේරු වෘත්තියයි. ශංකර් නැමැත්තා ඉන්දියාවේ මදුරාසියේ හින්දුස්ථාන් ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානයේ ගුවන් යාන නඩත්තු හා ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් බවට හමු වූ සාක්ෂියයි මේ. ගුවනේ පියාසර කිරීමේ හැකියාවත් වී තිබූ ලොව එකම ත්‍රස්තවාදී කල්ලිය වූ LTTE සංවිධානයට සිය ගුවන් ඒකකයේ ප්‍රධානියා වූ ශංකර්ගේ මරණය දැඩිව දැනුම් පාඩුවක් බවට පත් වුණා. යුද හමුදාව කොටි ත්‍රස්තවාදීන්ගේ ගුවන් බලය ආරම්භක අවධියේම විනාශ කිරීමට ක්‍රියා කළේ ඒ අයුරින්. ශංකර්ගේ මරණය එකල සිදු නොවන්නට මේ හැකියාව තව තවත් වර්ධනය වනවා නිසැකයි. ත්‍රස්තවාදීන් සඟවා ගොස් සොයාගත් මෙම කැසට් පටවල දර්ශන 57 සේනාංකාධිපතිවරයා ප්‍රමුඛ යුද හා ගුවන් හමුදා නිලධාරීන්ගේ පරීක්ෂාවටද ලක් වුණා. බුදුකුඩරිප්පු තේවිපුරම් වනගත ප්‍රදේශයක වළදමා තිබියදී මෙලෙස ඊයේ සොයාගනු ලැබුවේ සැහැල්ලු ගුවන් යානයක් තැනීම සඳහා ත්‍රස්තවාදීන් ආනයනය කරන ලද තාක්ෂණික උපාංග හා අමතර කොටස් තුනක්. 572 බලසේනාවට අයත් 11 වන කාලතුවක්කු රෙජිමේන්තුව මෙම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම්වලදී ගුවන් යානා කොටස් සංගවා තිබූ වල සොයාගත්තා. මේ එක් එක් ගුවන් යානා කොටස් පිළිබඳව ගුවන් හමුදා නිලධාරීන් විසින් යුද හමුදාව වෙත කරුණු පැහැදිලි කළා. මෙම ඉදිරිපස තලබමණය සහිත එන්ජිම ජර්මනියේ නිෂ්පාදනයක්. සිලින්ඩර් හතරක ධාරිතාවෙන් මෙවැනි එන්ජින් දෙකක් හා තලබමන තුනක් මෙම කොටස් තොගයට අයත් වනවා. ගුවනේ සිට ගුවන් විදුලි සබඳතා පවත්වන සන්නිවේදන උපාංග කට්ටලයක් ගුවන් යානයේ පැදවීමට භාවිත කරන උපාංග සමග නියමුවන්ගේ තාක්ෂණික උපාංගයන්ද මේ අතර තිබෙනවා. නවතම ගුවන් යානා ටයර් පහක් සහ භාවිත කරන ලද ටයර් පහක්ද වළදමා තිබියදී සොයාගත්තා. ඊට අමතරව කැනඩාව හා ඇමරිකාව යන රටවලින් නාණයනය කළ ගුවන් යානා කොටස්ද මේ අතර වනවා. ගුවන් යානා ධාවන පතවලදී යානා හැසිරවීමට යොදාගෙන විදුලි පන්දම් ආලෝක ධාරා පහන් ඇතුළු උපාංග රැසක්ද මෙහි තිබෙනවා. LTTE නියම ඇඳුම් කට්ටල කිහිපයක්ද සොයාගත්තා. මේ අතරින් නැතැම් උපාංගවල 2005 මැයි 31 යන දිනය සටහන්ව තිබුණා. ඒ මෙම ගුවන් යානා උපාංග මෙරටට රැගෙන දිනේද යන සැකය හමුදාවට මතු වෙලා. ගුවන් යානා තාක්ෂණය හා එකලස් කිරීම පිළිබඳ පොත්පත් මෙන්ම අන්තර්ජාතික ගුවන් සේවාවන් භාවිත කරන ජෙනසන් සිටියම් හා ගුවන් ගමන් පිළිබඳ ලොක්සරහන් වේගෙන් යාත්‍රා කළ හැකි ස්කූටරයක්ද යුද හමුදාවට හමු වුණා. මෙහි ඇති සියලු උපාංග එකලස් කළ විට තැනෙන්නේ කුඩා ගුවන් යානයක්. මෙය ගුවන්ගත කිරීමෙන් පසු කෑලිවලට ගලවා සංගවා තැබූ එකක්ද නොයසේනම් විදේශ රටකින් ගෙන්වා ගුවන් යානයක් සැකසීම සඳහා සංගවා තැබූ එකක්ද යන්න තවමත් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි ගුවන් හමුදාව පවසන්නේ. කෙසේ වෙතත් යලිත්
ගුවන් යානයක් ගුවන්ගත කිරීම සඳහා භූමියක් හෝ ගුවන් පතයක් ත්‍රස්තවාදීන්ට ඉතිරි වී නැහැ. ජාතික රූපවාහිනී අමල් සමන්ත පුදුකුඩිරි පුසිට. මොහොත වන විටත් යුදමුක්ත කලාපයේ සාමාන්‍ය ජනතාව එල්ටීටී ග්‍රහණයෙන් මුදා ගැනීමේ අවසන් අදියරේ ක්‍රියාන්විතය පාරා නෞකාවෙන් ඔබ්බින් උපදේශයේ දැන් සිදුවීමෙන් පවතිනවා. පැය 48ක දරුණු ගැටුමකින් පසුව එල්ටීටීයේ කරයාමුල්ලි වයිකාල් වෙරළ තීරයේ තිබුණු ප්‍රධානතම යුද මරමස්ථානය වූ පාරා 3 නෞකාවේ හා ඒ අවට ප්‍රදේශයේ බලය යුද හමුදාවේ 58 වන සේනාංකය මුළුමනින්ම අද සවස 6 පමණ වනට තහවුරු කරගෙන ලැබුවා. රජය ප්‍රකාශයට පත් කර තිබුණා පැය 48ක් ඇතුළත රජය අලුතින් ප්‍රකාශයට පත් කරපු යුද මුක්ත කලාපයට ඇතුල් වී සාමාන්‍ය ජනතාව මුදවා ගැනීමේ කාර්යය ආරම්භ කරන බව එය ඒ ආකාරයෙන්ම යුද හමුදාව ඉටු කරමින් ඒ සැලසුම් නිසි පරිදි සනාථ කරමින් අද සවස 6 පමණ වන විට බ්‍රිගේඩිය ශවෙන්ද සිල්ලාගේ නායකත්වයෙන් යුත් ඉදිරියෙන් ගමන් ගත් 58 වන සේනාංකයේ ඉලක්කයට ළඟා වුණා. අද අලුයම් කාලයේදී මෙම වෙරළ තීරයේ පාරා නෞකාවට මීටර් 50ක් 60ක් තරම් වූ ආසන්නයට ළඟා වූ 11 වෙනි පාබල සේනාංකයේ සමග අද දහවල් කාලයේදී 12 වන ගජබාරජිමේන්තුවත් එකමුතු වයි මෙම ප්‍රදේශයේ බලය තහවුරු කරන ලැබුවේ. මීට වසර 2කට පමණ පෙර මෙම නෞකාව එල්ටීටී පැහැර ගනු ලැබුවේ මුළුතිව් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී. මෙම නෞකාවේ සහල් ප්‍රවාහනය කර බවට එකල තොරතුරු පළ වුණා. කෙසේ නමුත් මෙහි සිටි නැවියන් ඉන්පසුව ජාත්‍යන්තර රතුකුලස කමිටුව ඔස්සේ කොළඹට පැමිණ ඔවුන් ජෝර්දානය වෙත යවනු ලැබුවා. ඉන්පසුව එල්ටීටී ඔවුන්ගේ මුළුතිව් මුහුදේ සිය මුහුදු මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස මෙම නෞකාව වෙරළ තීරයට ඇදගෙන විත් භාවිත කරනු ලැබුවා. ඔවුන්ගේ ප්‍රධානතම මුහුදු රේඩාර් පද්ධතිය සහ සන්නිවේදන කුළුණ පිහිටුවා තිබුණේ මෙම පාරා නෞකාව තුළ. කෙසේ නමුත් යුද හමුදාව මෙම නෞකාව අත්පත් කර ගැනීමේ ප්‍රහාර දිගින් දිගටම එළකරද්දී යුද හමුදාවට අද සවස 6:30 පමණ වන විට නිරීක්ෂණ වූ කරුණක් තමයි කරයාමුල්ලි වයිකාල් යුදමුක්ත කලාපයේ දැවැන්ත පිපුලුම් හඬවල් සමග අඩි 200ක් පමණ උසට දුම් ගුලි ආසට අපට දැක්කට ලැබුණා. පැහැදිලි ලෙසම කිසියම් ප්‍රබල පිපිරීමක් යුදමුක්ත කලාපය තුළ සිදු වුණා. ඒ සමගම සන්නිවේදන පද්ධති පවා ඔවුන්ගේ බිඳ වැටුණු ආකාරයක් තමයි දැනගන්නට ලැබුණේ. කෙසේ නමුත් වෙළුපිල්ලේ ප්‍රභාකරන් සුසේ කොටුවම්මාන් වැනි එල්ටීටී නායකයන් රැඳී සිටින ප්‍රදේශය තුළයි මෙම පිපිරීම සිදු වුණේ. නිශ්චිත වශයෙන්ම ඒ සම්බන්ධයෙන් යමක් කිව නොහැකි තාමත් තොරතුරු ලැබී නැහැ. එමෙන්ම අද පාරා 3 නෞකාව අත්පත් කර ගැනීමේදී යුද හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් අනිවාර්යයෙන්ම එල්ටීටී නායකයන් රසක් මරුමුවට පත් වුණා මෙම නෞකාවේ සිටි. ඊට හොඳම නිදසුන තමයි යුද හමුදාව නෞකාව වටකොට පාරිල කරද්දී නෞකාවේ සිට බෝට්ටු මගින් ඩිංගි බෝට්ටු මගින් පලා යාමට තත් කරපු ත්‍රස්තවාදී සමූහයකටත් යුද හමුදාව යුද රැකී යොදා ගනිමින් ප්‍රහාර එල්ලකොට මූදේදීම විනාශ කර ලැබුවා. සති 2 පුරාම එල්ටීටී මෙම නෞකාව තමයි යුද මුක්ත කලාපයේ අලුතින් ප්‍රකාශයට පත් කර ප්‍රදේශයට ඇතුල් වීමට හමුදාවට ඉඩ නොදී වෙරළ තීරයේ විවෘතභාවය උපක්‍රමිකව උපයෝගී කරගනිමින් මෙම නෞකාව රැකවරණයට ගෙන මෙම නෞකාව ආවරණයක් ලෙසගෙන තමයි ප්‍රහාර දියත් කළේ. එවගේම මෙම නෞකාවට සරල රේඛීව තමයි ග්‍රීන් ඕෂන් නෞකාව ජාත්‍යන්තර රතුකුලස කමිටුවේ නෞකාව ස්ථානගත කර තිබුණේ. ඒ නිසා යුද හමුදාවට දැඩි බාධාවක් වී තිබුණා ඉදිරියට ගමන් කිරීමට මේ නෞකාව. ඒ වගේම ඊටින් දැක්වූ කරුණු නිසා මේ නෞකාවට ප්‍රහාර එල්ල කිරීමේ ගැටලුවක් මතුව තිබුණා. කෙසේ නමුත් යුද හමුදාව අද මෙම නෞකාව අත්පත් කරගෙන මෙම දුරට විවෘත කර ගැනීමත් එක්කම දැන් ආසන්නයෙන් සිටිනවා සාමාන්‍ය ජනතාව සිටින කලාපයට. සාමාන්‍ය ජනතාව දසදහස් ගණනින් දැන් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා. ආරක්ෂක හමුදාවල පැමිණීම මේ කතා කරන මොහොත වන විට යුද හමුදාව එම ක්‍රියාන්විතයේ නිරතව සිටින්නේ. එවගේම යුද හමුදාවේ 58 වන සේනාංකය පාරා නෞකාව පසු කරමින් ඉදිරියට ගමන් කිරීමත් එක්කම යුදහමුදාවේ 59 වන සේනාංකය එවගේම 55 වන සේනාංකය සහ 53 වන සේනාංකය යුදමුක්ත කලාපයේ වටකරමින් සිටින සේනාංක ඔවුන්ට හැකියාව ලැබුණා අද දවසේ 2000කට ආසන්න සාමාන්‍ය ජනතාව මුදා ගැනීමට. අනිවාර්යෙන්ම
හෙට වන විට මේ තත්ත්වය වඩාත් වේගවත් වෙනවා අනිවාර්යෙන්ම. මොකද ඉදිරි සේනාංකවලට හැකියාව ලැබෙනවා සාමාන්‍ය ජනතාවට තවදුරටත් ආසන්න වීමට. කෙසේ නමුත් එල්ඩීටීය දිගින් දිගටම ප්‍රහාරයල් කරමින් සාමාන්‍ය ජනතාවගේ ගමන වැළැක්වුවත් හමුදාව දැන් සමත් වී සිටිනවා. ප්‍රවේශ කිහිපයකින්ම සිය පීඩනය යොමු කරමින් වෙරළ තීරයේ විශේෂයෙන්ම පාරා නෞකාව යුද හමුදාව සතු කර ගැනීමත් සමගම විවෘත වූ වෙරළ තීරය ඔස්සේ ීමට දැන් ආරම්භ වී තිබෙන්නේ ක්‍රියාන්විතයේ අවසන් අධියර. සිවිල් ජනතාවට සිදු හානිකින් තොරව එල්ටීටී ප්‍රාණ ඇපයෙන් ඔවුන් නිදහස් කර ගැනීමේ අවසන් අධියර මෙවන විට එයයි සිදුවන්නේ. එහි